එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා අංක පහ ප්‍රතිකරුවේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට හිරිව ලබාගත් පළවෙනි වාර්තාගත ශතකයේ වාර්තා කළ චරිත් අසලංක තමයි තීරණාත්මක හතරවෙනි තරගයේ වීරයා බවට පත් වෙන්නේ. මේ හපංකම කළාට පස්සේ චරිත් කිව්වේ ලොකු අභියෝගයක් එක්ක තමන් ශතකය ගත්තා කියලා. ඇත්තටම ඕස්ට්‍රේලියා කණ්ඩායමට හිරිව ශතකයක් ගන්න එක පහසු නෑ. ඇත්තටම ලොකු පීඩනයක් එක්ක තමයි ශතකය ලබා ගන්නෙ. ධනංජයගෙන් ලැබුණු සහය ගැන නම් කියන්න ඕන. අපි දෙන්න කතා කරගත්තේ පුළුවන් තරම් වෙලාවක් කඩුල්ලේ ඉඳලා තරගය වෙනස් කරමු කියලා. ටිකක් වෙලා යද්දි ධනා රිද්මය හඳුනාගත්තා. එයාට උදව් කරන එක තමයි මම කළේ. එයා පහර දීපු විදිහ එක්ක මට පීඩනයක් ආවෙම නැහැ. ඊට පස්සේ දසුන් අයියාවට පස්සේ අපි දෙන්න ලොකු ලකුණු ගානකට යන්න තමයි සැලසුම් කළේ. අවාසනාවට දසුන් අයියා දුවද්දි දැවි ගියා. ඇත්තටම එහෙම වුණේ නැත්නම් අපි මේ ලකුණු ප්‍රමාණය නතර වෙන එකක් නැහැ. ඇත්තටම ඒ වෙලාවේ මගේ තමයි වරද. මගේ වරද නිසා තමයි දසුන් අයියා අවුට් උනේ. කොහොම වුණත් අවසානයේ අපිට තරගේ ජය ගන්න හැකියාව ලැබීම ගැන නම් ලොකු සතුටක් තියෙනවා. ශතකය අරගෙන තමන්ගේ අතින් වුණු වරද ගැනත් ඒ විදිහටමයි චරිත් කතා කළේ. ශ්‍රී ලංකා සංචාරයේ හොඳට පටන් ගත්ත ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වෙද්දි දඟපන්දු යවන්න ඉස්සරහා අසරණ වෙලා තියෙන එක ගැන චරිත් කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම ඕස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක්. එයාලගේ ප්‍රධාන ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ආබාධයකට ලක් වුණු නිසා තමයි මේ වෙද්දි යාලා තරමක් පසුබාලා තියෙන්නේ මම හිතන විදිහට. ওই විදිහට කියන චරිත් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කියන්නේ මේ කාලේ ලොකු පිබිදීමක් කණ්ඩායමේ තියෙනවා කියලා. පිබිදීමක් ලංකා කණ්ඩායමේ නැත්තම් අපේ පහකට IPL යන්න පුළුවන් කමක් නැහැ කියලා තමයි චරිත් කියන්නේ. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.